අයිබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවධානයේ උදෑසන පුවත් සිරස්තල වෙත කොවිඩ් වෛරසයට එරෙහි කොවිෂීල්ඩ් එන්නත් කිරීම අදින් ආරම්භයි අද මධ්‍යහන 12 සිට වරාය වෘත්තීය සමිතිය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක තනතුරු පහර නොගත් හේතු පහදන නවීන් සහ අර්ජුන පොළොන්නරුවේ සිදුවන පරිසර විනාශය ප්‍රථම නවධානයේ උදෑසන පුවත් තුලින් දේශීය පුවත් වෙත COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා මෙරටට ගෙන්නු කොවිෂීල්ඩ් එන්නත එන්නත් කරන කටයුතු අද දිනෙන් ආරම්භ වෙනවා COVID-19 මර්ධනය සඳහා ඉන්දියාවෙන් ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත කඩුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට රැගෙන එනු ලැබුවා ඒ ඉන්දිය ගුවන් සේවයට අයත් AI-281 තරණ ගුවන් යානයෙන් ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් මෙම එන්නතේ පළමු තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබුවා. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දිය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිරණයක්ද පිළිගැන්වුවා. මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ චන්න ජයසුමන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත වීරතුංග විදේශ ලේකම් අඩ්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉන්දිය නියෝජ්‍ය මහකොමසාරිස් විනෝද් කේ ජේකබ් ගුවන්තුරුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරියන මහත්ම මහත්මීන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් සෞඛ්‍ය අංශ ප්‍රධාන ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙරටට ලැබුණු මෙම එන්නත්තොගය නිෂ්පාදනය කර ඇත්තේ මුම්බයි සීරම් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් මෙලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ලැබුණු අතර අදාළ එන්නත්තොගයේ බර කිලෝග්‍රෑම් 1323ක් එන්නත් රැගෙන පැමිණි AI-281 දරන ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩා කර රැගෙන ආ මෙම එන්නත්තොගය ගුවන්තොටුපළ ගුවන්ගල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාකර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හරින බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ අදාළ එන්නත් ගබඩා කර තිබෙන්නේ සෙල්සියස් අංශක 2.8 අතර උෂ්ණත්වයකයි ඒ අනුව මෙම එන්නත එන්නත් කිරීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6කදී ආරම්භ කරනවා මේ එන්නත් බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක එන්නත් කිරීම ආරම්භ කරනවා ජාතික රෝහලත් කොළඹ උතුර සහ දකුණ ශික්ෂණ රෝහල් දෙකත් හෝමාගම මුල්ලේරියාව සහ IDH රෝහල් කියන ඒ රෝහල් තුනත් කියන මුළු රෝහල් 6 මේ සඳහා අපි යොදා ගන්නවා ඒ රෝහල් වල කාර්ය මණ්ඩලය දවස් 3ක් හෝ 4ක් වගේ කාල සීමාවක් තුළ මුළු කාර්ය මණ්ඩලයෙන් 125ක් පමණ දල වශයෙන් එක දිනකට එන්නත් කරමින් දවස් 4ක් පමණ මේක කරගෙන යනවා ඒ වගේම සමහර විට අතපසු වූ එන්නත් ආබින් හෝ කාර්ය මණ්ඩලයේ සිටිනම් තව සමහර විට පස්වෙනි දවසක් අවශ්‍ය පරිදි යොදා ගැනීමට ඉඩ තියෙනවා කොවිඩ් මර්ධනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන 150,000ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 120,000ක පමණ ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව ලබා දීමට සැලසුම් කර තිබෙනවා කොරෝනා මර්ධන එන්නත සහ රටේ පවතින කොරෝනා තත්ත්වය පිළිබඳව පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය කොවිඩ් වසංගතය පාලනය කිරීමේදී ඉන්දියානු රජයෙන් එන්නත් අදාපි ලැබෙනවා ඒ වගේම තව සති කිහිපයකින් චීන රජයෙන් උත් එන්නත් ලබා ගන්න කටයුතු කරලා තියෙනවා චීන රජයට අපි සුචිවන්ත වෙනවා ඒ වගේම රජයත් මේ සම්බන්ධයෙන් සාධාරණ විදියට බෙදා හරින්න අපි විශ්වාස කරන විනිවිද පෙන ආකාරයට මේ කටයුතු සුසු විදියට කරයි කියලා
අද ඉන්දියාව නියම විදියට වැඩේ කරනවා මොකද රටේ ජනතාව කොරෝනා වසංගතය දුරු කරන්න එන්නත් දෙන්න ලෑස්ති වෙනකොට නැගෙනහිර පර්යන්තය ගන්න ඒ තත්ත්වය ඇති කළා අද නැගෙනහිර පර්යන්තයට කොරෝනා එන්නත දීලා අද මිනිස්සුන්ට කොරෝනා එන්නත දෙන්න ඉන්දියාව කරන ඒ කුරුමානම නැත්තම් කුමන්ත්‍රණයට මේ ආණ්ඩුව අහු වෙලා ඉවරයි අපි එන්නත් සම්බන්ධව කොවැක්ස් වැඩසටහනේ සියලු අංශ දිහා කියන්නේ ඔක්ස්ෆර්ඩ් එකත් ඒ වගේම ෆයිසර් එකත් ඊගාවට ස්පුට්නික් එක රෂියන් එක චයිනීස් එක ඉන්දියා ඒ සියලු දේ ගැන අපි අපේ වෛද්‍යංශත් එක්ක විද්‍යාත්මකව ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටිනවා අපිට ගැළපෙන එක මොකක්ද කියලා හොයාගන්න එක තමයි පළවෙනිින් දේ ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම කියනවා මේ මරණ ආදාහනය කරන්නත් පුළුවන් භූම දානය කරන්නත් පුළුවන් ආදාහනය පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ භූම දානය කිරීමේදී සාධක කීපයක් ඉදිරිපත් කරනවා ඒ සාධක වලට අනුව මේක කළ යුතුයි කියලා ලංකාව භූම දානය කරන්න තීරණයක් ගන්න බැරුව මාලදිවයින ඉඩම් හොයනවා ලංකාවේ මරණ මාලදිවයිනට අරන් යන්න ඉතින් මේ වගේ අහඬුවක් තමයි අද පත් කරගෙන තියෙන්නේ මේකේ පළවෙනි අදීරියට අමුදාවට සෞඛ්‍ය ශාස්ත්‍රයටත් ඉන්ජෙක්ෂන් එක දෙනවා ඒ වගේම පළවෙනි අදීරියේදී අපේ ගුරුවරුන්ටත් මේ ඉන්ජෙක්ෂන් එක ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා කොරෝනා එන්නත නොමිලේ ලබා ගැනීම සඳහා රජය ජාත්‍යන්තරයෙන් එන්නත් ලබා ගැනීම සඳහා කරන මේ ඉල්ලීම සාධාරණයක් නැහැ කුමක් හේඳ ගෙදර අසාධ්‍ය වූ ලෙඩෙක් පණ අදමින් සිටින විට ළඟපාත ඇත්තෝ උදව් ඉල්ලන එක ඒ රෝගියා ඉන්න නිවසෙන් සාධාරණද ඒක කිසිදු යුතුයකමක් නැහැ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දියාව වෙත ලබා දීමට එරෙහිව වරාය වෘත්තීය සමිතිය අද මධ්‍යාහන 12 සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව වරාය වෘත්තීය සමිති පවසනවා කොළඹ වරායේ නැගෙනහිර ජටියේ 49 ක කොටස් ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දීමට රජයගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරන වෘත්තීය සමිතියේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමටයි තීරණය කර තිබෙන්නේ සිය වෘත්තීය සමිතියේ ක්‍රියාමාර්ගය කොළඹ වරායේ නැගෙනහිර ජටිය ශ්‍රී ලංකාව සතු කර ගන්නාතුරුම අඛණ්ඩව දැවැන්ත අරගලයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ වරායේ වෘත්තීය සමිතිය පවසන්නේ මෙතර වරාය වෘත්තීය සමිතිය අහනුවරට පැමිණ සිය ඉල්ලීම් යෝජනා මල්ලතු අස්කිරි මහනාහිමිරුන් වෙත ලබා දීම සිදු කරනු ලැබුවා. එෙහිදී සිය ස්ථාවරය සහ ඉල්ලීම් මෙන්ම යෝජනා ඇතුළත් සංදේශයන් වරාය වෘත්තීය සමිතිය විසින් මල්ලතු අනුනායක අතිපූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්මහිමියන්ට ලබා දුන්නා. එන් අනුතුරු වෘත්තීය සමිතියේ සිය සංදේශය අස්කිරි පරිවෙනාධිපති නරම්පණාවේ ආනන්ද හිමියන් වෙත ලබා දුන්නා. ගැටමේ රාජෝපනාරාමයට ගිය වෘත්තීය සමිති නියෝජිතයින් කැපිඩියාගොඩ සිරි විමල ධම්මහිමියන්ටද සිය සංදේශය පිරිනමනු ලැබුවා. නගර පර්යන්තයේ සම්බන්ධව රජයගෙන යන්නා වූ මේ වැඩපිළිවෙලට විරෝධය පාමින් 12ට අපි වෘත්ති සමිති විදිහට බරපතල වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. ඉතා විශාල වෘත්ති සමිති ගණනාවක් අපිට සහාය පළ කරනවා. අපිට මේ මොහොතේදී මොන විනාශය කරගෙන හරි නැගෙනහිර පර්යන්තයේ බේරගත්තොත් ඒක අපි ඉතුරු කරලා දෙන්නේ අනාගත මතු පරම්පරාවට. අපි ඉල්ලීමක් කරනවා රටට ආදරය කරන ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හරහා රාජ්‍ය විවසාය යටතේ කරන්න ඒකට අපිට ශක්තිය තියෙනවා නැගෙනහිර පර්යන්තය ජාතියෙන් අහිමි කරන්නට ඔබතුමා මුල් වෙන්න එපා. වරායෙන් පිටත ඉන්න අවුරුදු 5කට බලයට පත් වෙන ආණ්ඩුවක් කොහොමද මේ රටේ ජාතික සම්පතක් විකුණන්නේ වරායේ මිනිස්සු කියනවා නම් වරායේ සේවකෝ කියනවා නම් මේක හදන්නේ. ඒක නිසා අපි මේ ප්‍රශ්නේ ජනතාවට බාර ගන්නවා. මේ නැගෙනහිර පර්යන්තය 100%ක් අපිට කරන්න පුළුවන් බව අපි පෙන්නලා තියෙනවා. 2030 වෙනකොට මිලියන 1000ක් අපිට මේ රටේ ජාතික ආර්ථිකයට එකතු කරන්න පුළුවන් ජාතික සම්පතක් තමයි අපිට අහිමි වෙන්නේ. මේ රටට නැති වෙන්නේ ඩොලර් රුපියල් නෙමෙයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට එරෙහිව ජනතා පෙත්සම් අත්සන් කිරීම ගාල්ල නගරයේ කේන්ද්‍ර කරගෙනමින් සිදු වුණා. ජාතික වෘත්තීය සමිතිය මැදිස්ථානයේ විසින් මේ සංවිධානය කර තිබූ අතර දිවයිනපුරා මෙම පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වන ගැටලුව පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. රජය කිසිම අවස්ථාවක නැගෙනහිර ජටිය විතරක් නෙවෙයි අපේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් විකිණීමක් සිදු කරන්නේ නැහැ. ආයෝජනත් එක්ක කටයුතු කිරීම විකිණීමක් හැටියට හුවා දක්වන්න බෑ. දැන් මේ විකිණීමක් හැටියට හුවා දක්වන අය හම්බන්තොට වරාය චීනයට ලබා දෙත් මේ අද නැගෙනහිර ජටියට කිමුල් කඳුළු හෙලන කිසිම කෙනෙක් ඒ වෙනුවෙන් කතා කරේ නැහැ. නැගෙනහිර ජටියට එයා පැත්ත තියෙනවා CICT කියන තව ජටියක්. ඒ ජටිය මේ රාජමක් සාණ්ඩුවම ඒ කාලේ චීනයට දුන්නා. චීන ගයිතිය මොකද්ද කොච්චරද 85ක් දැන් කෑකූ ගහන්න උදේ සමිති වේවා දේශපාලන බලවේග වේවා කවුරුත් අර චීනට ලබා දෙන්න 85 ගැන කතා කරන්නේ නැහැ ලියන්නව ඉන්නවා
අපයාණ්ඩ කාලේ දෙන්නට ගිය ඒ පදනම උඩ තමයි දරුත් දෙන්නේ වෙනසක් නැහැ බුරු වෙනසක් පෙන්න නදන්න එපා ජනාධිපතිතුමා අගමැතිතුමා තනි වෙන්නේ නැහැ අමතිවරයෙකුට අයිතියක් තියෙනවා Taman ධර්ම මතයක් කියන්නේ ඒ මොන මතය කිව්වත් අවසානයේ ගන්න සාමූහිකව ගන්න තීන්දුවත් එක්ක අපි එකට යනවා ඒ සාමූහික තීන්දුවත් එක්ක යන්න බැයි නම් ඔවුන්ට විකල්ප කටයුතු කරන්න පුළුවන් දකුණු අත කරන දේ වම් අත මේ ආණ්ඩුව දන්නේ නැහැ අයියා මල්ලි කරන දේ අයියා මල්ලි වෙන වෙනම දන්නේත් නැහැ එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් මේ වෙලාවේ ජනතාවට තොරතුරු දැන ගැනීම මේ පනත පාවිච්චි කරලා මෙයා පිළිබඳව සත්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් තිබුණා අවසාන ජවනිකාව කොහේ කොහේ රැටුවා තිරේ පිටිපස මොන නාඩගම් නැටුවත් ওই වරාය අද්වානිට දෙන දවසට ওই නාඩගම පිටිපස්සේ දෙබිඩි රංගපෑම කවුද රංගපෑවේ කියලා අපට දැනගන්නට පුළුවන් දැක ගන්නට පුළුවන් වෙයි දැන් මේක අන්තිම මොහොතේ කිව්වොත් එහෙම අපි නැගිනහිර ජටිය දෙන්නේ නැහැ කියලා කිව්වොතින් ආපහු ඔය දේශප්‍රේමීන් කියන කට්ටියට පුළුවන් ජනතාව විශ්වරහට ඇවිල්ලා මිනිස්සුන්ගේ පපුවට කතා කරන්න කතා කරලා කියන්න පුළුවන් මොන අඩුපාඩු තිබුණත් නැගිනහිර ජටිය දෙන්න ගනිපු තීරණය වෙනස් කරානේ මේ වගේ මාතෘකාවක් හදන්නද දැන් මේ චිත්‍රපටිය රූගත වේගණ යන්නේ කියලා බරපතල සැකයක් අපට තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ඇතුළු අපේක්ෂිත ප්‍රතිසංස්කරණ කටයුතු ඉටු නොවීම හේතුවෙන් තමන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පක්ෂය විසින් ලබා දුන් තනතුරු බහර නොගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන දිසානායක මහතා පවසනවා ඊයේ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි දෙන්න විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපිට ලබා දුන්න තනතුරු අපි ප්‍රතික්ෂේප කරා එම නිසා අඟහරුවාද මම මගේ ලියුම නායකතුමාට යවුවා ඒක ප්‍රතික්ෂේප කළා ඒ වගේම අපි හිටපු අර්ජුන රණතුංග මහත්මයාත් ඊයේ හැන්දෑවේ ලියුම එතුමාට ලබා දුන්නා ඉතින් අපි දෙන්නම ඉන්නේ ප්‍රතිපත්ති මේ ස්ථාවරයක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වෙලා තියෙන එක මදි කියලා අපි කියනවා අපි කවදාවත් හදිස්සි වෙන්නේ නැහැ අපි අරගලයක ඉන්නේ ඒ අරගලය කරන්න අපි උත්සාහ කරනවා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පසුගිය කෘත්‍ය අධිකාරී මණ්ඩලය රැස්වීමේදී මා පත් කළත් එය මම බාර ගැනීම ප්‍රතික්ෂේප කළා එම ධුරය පක්ෂයේ වෙනත් කෙනෙකුට ලබා දීම කෙරෙහි මගේ අකමැත්තක් නොමැති බව ඒ ලිපියෙන් කියා සිටියා මම තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයේ පක්ෂයෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ දිගටම දරනවා. නමුත් ජාතික සංවිධායක ධුරයේ කටයුතු කරන්නේ නැහැ. පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වීමට මූලිකත්වයේ හේතුව වූයේ පක්ෂයේ ප්‍රතිසංස්කරණ අපේක්ෂිත මට්ටමින් සිදු නොවීම. එක්සත් ජාතික පක්ෂයේ වෙනස් විය යුතුයි. නම්‍යශීලීභාවයට පත්විය යුතුයි. අප පරාජය වුණේ ඇයිද යන්න පිළිබඳ ස්වං විවේචනයක් තිබිය යුතුයි. රණවීර වික්‍රමසිංහ මහත්තයා පරිණත දේශපාලනඥයෙක්. එතුමා රට ගැන දර්ශනයක් තිබෙනවා. නමුත් පක්ෂයේ නායකත්වය දැන් අපි නව දිශාවකට යොමු කළ යුතුයි. පක්ෂයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය විය යුතුයි. ඊට අවශ්‍ය පසුබිම සකස් කරමින් කණ්ඩායමක් හැටියට පක්ෂය ඇතුලේ සිටමින් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට අපි උත්සාහ කළා. නව යෝජනා ඉදිරිපත් කළා. නමුත් එම යෝජනා හෝ ප්‍රතිසංස්කරණ සාධනීය ලෙස සලකා බැලුණේ නැහැ. කෙසේ නමුත් මම එක්සත් ජාතික පක්ෂය අතහැර යන්නේ නැහැ. මට හොඳ නායකයෙක් එක්ක හැමදාම මම දේශපාලනය කරේ. හැබැයි මේ නායකත්වය හොඳ නැහැ කියලා දැනනකොට මම එතනින් අයින් වෙලා තියෙනවා. අපි එකට එක අහුවෙලා අනිවාර්යයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් හදන්නේ වැඩපිළිවෙලකට අපි එක අහුවෙනවා. මම ඉදිරියේදී තීරණය කරනවා මම කොයි විදිහටද දේශපාලනය කරන්න කියලා. දැනට මම එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක්. මං හිතන්නේ මට කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ දැනට තැනක් නැති ඇති. මම මොකද ගම්පා දිස්ත්‍රික්ක නායකත්වයෙන් අයින් වෙලා ඉන්නේ හින්දා අපිට ගමට ගියම උනා තිබුණ ප්‍රශ්නේ නායකත්වය ගැන ඉතින් අලුත් මූණුවරක් අලුත් ක්‍රමවේදයක් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගමට බහින්න පුළුවන් දුප්පත් මිනිස්සුන්ට තට්ටු කරන්න පුළුවන් දේශපාලන ක්‍රමවේදයක් ඇති කරන්න ඕන නායකතුමාට ගැනත් කියනවා එතුමා දක්ෂ නායකයෙක් විශේෂයෙන්ම 2015 ඉඳලා මට බාර දුන ඉතාමත් බැරෑරුම් අමාත්‍යංශ අපි ඒව ලාභ ලැබලා පෙන්නුවා අපිට බැනුනුත් ඇහුවා අනවශ්‍ය දේවල් තහගත හැබැයි අපි මමාත්‍යවරු හැටියට අපේ රාජකාරිය ඉෂ්ට කරලා තියෙනවා 2015 ඉඳලා තිබ්බ ආණ්ඩුවට මොන විහිළු කරත් ඉදිරි වසර කිහිපය තුළදී රටට විශාල ණය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා ඩොලර් මිලියන් ආසන්න වශයෙන් 7000ක විදේශ ණය අපිට මේ වසරේ ගෙවන්න තියෙනවා මේක ගෙවා ගැනීමට අද අපට ඉතාමත්ම අපහසු නොහැකි තත්ත්වයක් තියෙනවා මම දන්නේ ආණ්ඩුවේ ඉන්න කී දෙනෙකුට මේව තේරෙන්නේ නැද්ද අර කිව්ව වගේ වැව් ගොඩ කරනවා ගස් කපනවා කැලෑලි කරනවා වැලි කළු ගල් පර්මිට් ඉවත් කළා දාලා ඒවා කපනවා පිස්සුවෙන් වගේ ධනෙ පස්සේ යනවා ඒ අතරේ රටේ කවදාකවත් නොකර ආකාරයට මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා රාජ්‍ය අරමුදල් වලට හානි කරනවා අර
සීනි ගැසට්ටුව වෙනස් කළා වගේ මාස 3කට මේ ගැසට්ටුව ගහන ඔක්තෝබර් 13යි ජනවාරි 13යි අතරේ සීනි ටොන් 230,000ක් මේ රටට එනවා ඒවැය සම්පූර්ණ දත්ත අපි සතුව තියෙන ජනාධිපතිතුමා ගිහිල්ලා රේගුවට තරවටු කරන්න ඒකයි මොකද මේ දත්තේ එළියට ඇවිල්ලා එතුමන්ලගේ දූෂණයක් නැහැ වංචාවක් නැහැ පිරිසුදු චරිත කියපු එකේ ඒ රෙද්ද ගැලවිච්ච නිසා තමයි එතුමට හිතේ වේදනාව ඇති වෙලා තියෙන්නේ වෙන මොකක් අනිසක් නෙවෙයි මේ වසර ඇතුළත නැත්තම් ඊළඟ වසර ඇතුළත භයානක ණය අර්බුදයක් විසින් ණය ගෙවාගත නොහැකි වීම විසින් ණය ගෙවා ගන්නවත් ණය ගැනීමට නොහැකි වීම විසින් අපි වැද වැටෙනවා දැඩි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු කාල සීමාවක දැන දැනම සිදු කරන මහා විනාශයක තොරතුරු අපට පොළොන්නරුව බකමූණ ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගස්කොළන්, ඇලතුළ, ජලාශ, අපවට පරිසරය අපි ආරක්ෂා කර නොගැනීමේ ප්‍රතිඵල මේ වන විට අපි හැම කෙනෙකුටම භුක්ති විඳින්නට සිදු වෙලා. ඊටම අවාසනාවන්ත විදිහට මුළුමහත් ස්වභාව ධර්මයම අපිට එරෙහිව නැගී සිටමින් ඉන්නවා. එවන් තත්වයක් අපිට අදවත් තේරුම් ගන්න බැරි නම් මානව සංහතියේ අවසානය මෙයවන්නට පුළුවන්. අප මේ කියන්නට යන්නේ අපේම මිනිසුන් විසින් සිදු කරන තවත් මහ ඛේදවාචකයක් පිළිබඳ තොරතුරු. මේ සිදුවීම අපිට වාර්තා වන්නේ පොළොන්නරුව බකමූණ ප්‍රදේශයෙන්. මහියංගනේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගිරිතලේ සහ මින්නේරිය ස්වභාව රක්ෂිතය මේ වන විට රෝග වාහකයෙක් බවටයි ක්‍රමක්‍රමයෙන් පත්වෙමින් පවතින්නේ. මෙම මනරම් වූ ස්වභාව රක්ෂිතය කිලෝමීටර් 25ක් 30ක් පමණ දුරට විහිදෙනවා. එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා ජනතාව තමන්ට හිතූ හිතූ ආකාරයට කැලි කසල බැහැර කිරීමත් විශේෂයෙන්ම මුඛ ආවරණ සහ සනීප ආරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ඊටම ආරක්ෂිත ලෙස බැහැර කළ යුතු බොහෝ දේ මේ වටිනා රක්ෂිතයට විසි කර දමන්නට මිනිසුන් කටයුතු කරන්නේ හිතක් පපුවක් ඔවුන්ට තිබෙනවාද යන්න සැමට සැකමතු කරමින් जीवित बलपुर विरुद्ध මෙම රක්ෂිතය හරහා හීරටිය ඔය ගලා බසින අතර එම ඔයටද මෙම කැලි කසල එක්වන අතර හීරටිය ඔයේ මෙම ජලය ඉන් අනතුරුව යෝධ ඇලට ගමන් කරන්නේ බකමූණ නගරයට ඇලහැර නගරයට සහ දියබෙදුම නගරයට පානීය ජලය සපයමින් ගොවිතැන් කටයුතු සඳහාද මෙම යෝධ ඇලේ ජලය එම ප්‍රදේශයේ ගොවින් භාවිතා කරනවා ඔවුන්ගේ ජීවිතත් මෙවන විට දරුණු අනතුරකයි පවතින්නේ මේ ඇල පාරක තමයි ඔය අපි දැන් පෙන්නපු සේරමට හොදගෙද එන්නේ මේ වතුර පාර ගලාගෙන ගිහිල්ලා තමා ඔය බකමෝන යෝදෑලට වැටිලා අපිට පෙර පෙර දෙන්නේ මුළු ඇලහැර ව්‍යාපාරේ මොන්න ජලය දෙන්නේ ඒ වතුර බීලා තමයි අපි ජීවත් වෙන්නේ අපිට තියෙන එකම පානීය ජල ක්‍රමය ඒක මීට මාස කිහිපයකට පෙර මෙම රක්ෂිතය තුලින්ම කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටලද දමා ගොස් තිබියදී හමු වුණා දිගින් දිගටම සිදුවන මේ මහා අපරාධය ඉතා ඉක්මනින් වැළැක්වීමට මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් අවධානය යොමු කරනු ඇතැයි සියත ප්‍රවෘත්ති අප බලාපොරොත්තු වන්නේ එසේ නොවුනොත් නිර්පරාදේ අහිංසක මිනිසුන් විශාල පිරිසකගේ ජීවිත දැඩි අවධානමකට පත්වන නිසායි දේශීය වෛද්‍ය ක්‍රම යටතේ කොවිඩ් වර්ධනය සඳහා ප්‍රතිකාර කිරීමට තමන්ටද අවස්ථාව ලබා දෙන ලෙස දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්
මේ වෙනකොට දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානයේ වෛද්‍යවරු 3 දෙනෙක් කොවිඩ් වෛරසය මර්ධනය සඳහා බෙහෙත් හොයාගෙන ඉන්නවායි. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා දේශීයත්වය දේශීය හැඟීම ඇති නායකයෙක් හැටියට තමයි අපි හිතාගෙන අපේ සංවිධානයේ ඔබතුමාට බලයට පැමිණීමට උදව් කරේ. ඒක ඔබතුමා දන්නවා. අද විපක්ෂය මේ එන්නත ගේන්න දත කනවා. ඒ අය නිතර එන්නත ගැන කතා කරනවා. ඉතින් ඒ නිසා එන්නත අපි ගේන්න එපා කියන්නේ අපේ බෙහෙත්, අපේ දේශීය වෛද්‍යවරුන්ගේ බෙහෙත් සාර්ථකත්වයේ බලන්න. මේකේ දැනට බණ්ඩාරනායක පරීක්ෂණ ආයතනයේ පරීක්ෂා කරලා ඒගොල්ලන්ගේ වාර්තාව තියෙනවා මේක බෙහෙත් එක හොඳයි කියලා. ඒ සායනික පරීක්ෂණේ කරන්ඩ අපිට දෙන්න කොවිඩ් ලෙඩ්ඩු. අපේ වෛද්‍යවරු ඒකට පැකිලෙන්නේ නැහැ. අපේ වෛද්‍යවරු ඒ අය ළඟට ගිහිල්ලා ප්‍රතිකාර කරනවා. එහෙම ප්‍රතිකාර කරන්ඩ අවස්ථාව දීලා සායන පරීක්ෂණ වලින් සාර්ථකද අසාර්ථකද කියලා බලන්න. පොසිටිව් මිනිට් විශේෂාංගය දැන්. ශ්‍රී ලංකාව තුල විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන්නේ ඉතා අඩු පිරිසක්. මේ හේතුවෙන් ඊට අවශ්‍ය දැනුම සහ පහසුකම් ලබා දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සියක් නව කර්මාන්තකරුවන් ලෙස පුහුණු කිරීමට අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අවධානයට යොමු වෙනවා. මේ අතර විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල විදුලි අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අදාළ ගොවිපල ආශ්‍රිතව සූර්ය පැනල ලබා දීම පිළිබඳවත් අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. මෙමගින් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ වියතම් අවම කර ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීමට අපේක්ෂිතයි. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්තිය තුළින්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.